මටද කතා කරන්න දීලා තියෙන්නේ ලැබිලා තියෙන මාතෘකාව තමයි encounters of ශ්‍රී ලංකා ගැන. ඒ කියන්නේ පිරිසක් වල ජීවීන් ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවයක් දැක්වූ හෝ කියන්නේ එසේ සම්බන්ධතාවයක් කියන්නේ තිබුණා යයි සැක කෙරෙන අවස්ථාව ගැන. ඒ සියලටම ප්‍රථමයෙන් මම කැමති ඔබට වීඩියෝ එකක් පෙන්වන්න. හරි ඔයගලන්ට හැමෝටම මේ වීඩියෝ එක පේනවද? හවුද පේනවා. හරි මේක බලන්න. හරි හැමෝම දැක්ක නේද ඒක හරි මේකේ තියෙන්නේ ඔයගොල්ලෝ අහලා ඇති ස්ටාර් ගේට් කියලා එකක් ගැන ඒක තියෙන්නේ ඇත්තම එකක් තියෙන්නේ රන්මසු වෙනේ ඒ වගේ තව දෙකක් මුළු ලෝකෙටම පිටලා තියෙනවා ඒ කියන්නේ මුළු ලෝකෙටම තියෙනවා තුනක් ඒ වගේ අනිත් දෙක පිටලා තියෙන්නේ ඊජිප්තුවේ සහ පෙරු වල මේකේ ඔයගලන්ට ඔයගලන්ට මේ ෆොටෝ එක පේනවද හැමෝටම ෆොටෝ එක පේනවද ඔව් සර් පේනවා හරි ඔයගලන්ට මම මේ කර්සර් එක පොයින්ට් කරන මේකේ මත කීපයක් තියෙන ඇත්තටම මේක ගැන ඔයගලන්ට මම මේ කර්සර් එක පොයින්ට් කරන තැන් දෙක පේනවද ඒ දෙක එක මතයක සැලකෙනවා මේ දෙක සීරියස් ද්විත්ව තාරකා දෙක කියලා ඒකට අනිත් මෙන්න මෙතන තියෙන මෙන්න මේ කුඩා ත්‍රිකෝණයක් හැරදී අර අඩු තුනක් වගේ තියෙන එක ඒක යානාවක් කියලා සැලකෙනවා ඒකට අනිග්‍රහ ලෝකවල ගුරුත්වාකර්ෂණය ඇසුරෙන් ඒ සීරියස් ද්විත්ව ග්‍රහලෝක පද්ධතියේ තියෙන ජීවයක් ඇති ග්‍රහලෝකයක් වෙත යන මාර්ගයක් තමයි කියලා එක මතයක පළ වෙනවා මේකේ ඇඳලා තියෙන්නේ. තව මතයක් තියෙනවා අර පිරමීඩයක් තියෙනවා අර ස්ටෙයර් කේස් එකක තියෙන ඒ ස්ටෙයර් කේස් එකක තියෙන පිරමීඩය ගැන තමයි මේකේ ස්ටෙයර් කේස් එකක තියෙන පිරමීඩේ තියෙන वास्तु विद्यात्मक වටිනාකම ගැන තමයි මේ පින්තූරේ කියන්නේ කියලා. ඒ වගේම මේක يعني අපේ ලංකාවේ පිහිටනවා ඒක ඉතින් ලොකු يعني අභිරහසක් වෙලා තිනවා මේක පිටලා තියෙන රන්මසු වෙන ඇතරම. ඒ වගේම රන්මසු වෙනේ විශාල අභිරහස් ගොඩක් තියෙනවා. ඒ වයින් තව එකක් තමයි රන්මසු වෙනේ එක තැනක තියෙනවා විශාල ගල් කණු යොදලා හදපු වේදිකාවක්. ඒ වේදිකාවේ එක තැනක හරියටම يعني ඒ සාමාන්‍යයෙන් ඒ ගල් කණු එක ගල් කණුවක් සාමාන්‍යයෙන් බලයක් යොදලා කඩන්න බෑ ඒ ගල් කණු ඒ තරම් හයියයි නමුත් එක වේදිකාවක තියෙන මැද්දේ තියෙන එක ගල් කණුවක් හරියටම දෙකට මැදින් කැඩලා කියලා දිනවා ඒකට හේතුවක් නැහැ මොකද කිව්වොත් අකුණක් සාමාන්‍ය අකුණ ගැහුවත් ඒ ගල් කණු කැඩෙන්නේ නැති තරම් මෙම ගල් කණු ශක්තිමත් නමුත් අර මැද කණුව කැඩලා ගිහිල්ලා දිනවා ඒක සමහරු මත පළ කරනවා ඒ පිටසක්වල යානාවක් हरियट एवगेम तम
ඔකලන්ට තව තියෙනවා මෙතන චෛත්‍ය තුනක් ගැන ඉස්සෙල්ලා දේශකතුමා කිව්වා චෛත්‍ය තුන චේතවන සෑය රුවන්වැලි සෑය සහ මිරිසවැටිය ඔය තුන සමපාත වෙනවා මෙන්න මෙතන මේ ඊජිප්තුවේ තියෙන ගීසාහි පිරමීඩ තුනට එතන හැමතිස්සෙම මෙතන හැදෙනවා මේ තුන යාකරාම ත්‍රිකෝණයක් මේ ගීසාහි පිරමීඩ තුන යාකරාම ත්‍රිකෝණයක් හැදෙනවා ඒක සමානයි ඔරයන්ගේ තියෙන තරු තුනක් පිහිටලා තියෙන රටාවකට එම තරු තුන ඔරයන් බඳපටිය නෙවෙයි නමුත් ඒකේ තරු තුනේ රටාව එන්නේ බෙලාට්‍රික්ස් මේ මේ මං මේ පෙන්නන තාරකාවයි බෙලාට්‍රික්ස් කියන තාරකාවයි ඇල්නිටක් කියන තාරකාවයි රිකෙල් තියෙන තාරකාවයි යා කරාම හැදෙන ත්‍රිකෝණයට ඒකේ කෝණ සහ අනුපාත සියල්ලම සමානයි අර ගීසාහි පිරමීඩ සෑදෙන ගීසාහි පිරමීඩ අතර සෑදෙන ත්‍රිකෝණයටත් ලංකාවේ අර ස්තූප තුන අතර සෑදෙන සෑයට ඉතින් ඒ අතරින් ගුරායන්ගේ බදපටියේ තියෙන්නේ එක තාරකාවක් පමණයි එතකොට මෙතන තියෙන්නේ බෙලාට්‍රික්ස් ඇනිටක් රිගෙල් කියන තාරකා තුන අතර තම සමපාත වෙන්නේ අර ඊජිප්තුවේ පිරමීඩයි ලංකාවේ ස්තූපයි ඊළඟට මම කතා කරන්න හදන ඔයගොල්ලෝ මේ ෆොටෝ එක පේනවද හැමෝටම ෆොටෝ එක පේනවද හැමෝටම තවම නැහැ සර් දැන් පේනවද තවම නැහැ සර් හරි දැන් පේනවද ස්ක්‍රීන් එක වගේ තවම නම් පේන්නේ නැහැ සර් දැන් හරි සපේනවා දැන් හරි නේද හරි ඉස්සෙල්ලා ඔයගලන්ට මට මම පෙන්වුවේ මේ මේක විතරයි නේද මේ මේ ෆොටෝ එක විතරයි නේද ඔයගොල්ලෝ දැක්ක ඉස්සෙල්ලා ඔව් සර් ඊළඟට මේක දැක්කද හලෝ හරි මං ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේ කන්ද ගැන මේක දානිගල සර්කල් මවුන්ටන් කියන එක මේකේ ගොඩක් අභිරහස් සැඟවිලා තියෙන ප්‍රදේශයක් තමයි මේ ස්ථානය මේක ගම්මු කියන්නේ පිටසක්වල ඒ ගමේ ඒ අවට ගම්වල මිනිස්සු කියන්නේ පිටසක්වල ජීවීන් යානා ගොඩ බාන්න භාවිතා කරන එක ස්ථානයක් කියලා මොකද කිව්වොත් මේකේ තාමත් තියෙනවා සෙල් ලිපි සහ කටාරම් සහ රූප තම කාල නිර්ණය නිර්ණයවත් කළ නැති කොයි කාලයට අයත් වුණාවදවත් කියලා සැල සොයාගෙන නැති රූප සහ කටාරම් ගොඩක් තියෙනවා. තව මේකේ තියෙනවා මේකේ ඔයගලන්ට පේන ඇති මෙන්න මේ වටේ රවුමක් වගේ තියෙන එක. ඒකේ තියෙනවා පිහිටිගල කියන එකට කිසිසේත්ම සම්බන්ධයක් නොමැතිව වැටක් වගේ හදලා තියෙන ගල් ගොඩක්. ඒ කියන්නේ පිටින් ගල් ගෙනල්ලා ගොඩක් හදලා තියෙන්නේ. ඒකේ පිහිටි ගාඩ කිසිම සම්බන්ධයක් නැහැ. එතන තියෙන කිසිම ගලක්.
තව තියෙනවා මෙතන තිරිවාණා ගල් වාගයක් ඒවා රැට ගොඩක් වෙලාවට 32 දෙනවා වෘත්තාකාර ආකාරයෙන් කියන්නේ අහසට ගොඩක් දුරට ඒක පේනවා වෘත්තාකාර ආකාරයෙන් දිස්නයක් දෙනවා වාගේ තව මෙතනට ඒ අවට ගම්බල මිනිස්සු දැකලා තියෙනවා අඩි 4ක් සහ මීටර් 4ක් විතර වෙන වස්තුවක් එක පාටම ඇවිල්ලා නවත්තනවා ඒ නවත්තනවත් එක්ක විශාල ශබ්දයක් ඇසිලා තියෙනවා ඒ ගම්වාසීන්ට ඉතින් ඒගොල්ලෝ විශ්වාස කරනවා ගොඩක් වෙලාවට මේක පිටසක්වල ජීවීන් එවුන්ගේ ආනා නවත්වන්න කර හදන ස්ථානයක් කියලා හදපු ස්ථානයක් කියලා තව මේකේ ගොඩක් අභිරහස් සැඟවිලා තියෙනවා ඊළඟට මං කියන්න කැමති දිමුලාගල කන්ද පිළිබඳ දිමුලාගල කන්ද සහ දිමුලාගල නගරය පිළිබඳ එහෙදි විශාල ඒ කියන්නේ විශාල ආන්දෝලනාත්මක සිදුවීමක් සිදු වුණා ගිය මාසේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාස වගේ ඒකේදී උනේ අහසින් පුළුන් වගේ ද්‍රව්‍යයක් පොළවට කඩාගෙන එක ගොඩක් වෙලාවට ඒවා තිබිලා තියෙන්නේ ලයිට් කණුවල රැහන් වලයි ගස් උඩයි ඒවා අතර ගත්ත ගමන් නිකන් පිටි වගේ දිය වෙලා යන්න ගත්තා අරන් තියෙනවා ඒකේදී ඒකට ගොඩක් එහෙ පන්සලේ ස්වාමීන් වහන්සේලා අදාළ බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා මේක මොකද්ද කියලා පරීක්ෂණ කරන්න කියලා ඒක ගැන තාම පරීක්ෂණ කරමින් පවතිනවා මම හිතන්නේ තව මම තව එක වීඩියෝ එකක් පෙන්වන්න කැමති ඔයගොල්ලෝ අහලා තියෙනවද රතු වැස්ස ගැන රතු වැස්ස ගැන අහලා තියෙනවද මේ වීඩියෝ එක බලන්න හරි මේකේ තිප්පා රෙඩ් රේන් එක ගැන මේකේ තිප්පා රෙඩ් හරි මේ රෙඩ් රේන් එකේදී මේ රෙඩ් මේ වගේම රෙඩ් රේන් එක 2006 දී කේරළ වලට වැටෙනවා ඒකේ තිප්ප අංශු ඒ කියන්නේ ජීවයක් සහිතයි ඒකේ තිබ්බ අංශු පෘථුවියේ තියෙන කිසිම දෙයකට සමාන කරන්න බෑ කියලා තමයි කියලා තිබ්බේ ඒකේ. ඒ කියන්නේ ඒ ජන පරීක්ෂණ කරපු විද්‍යාඥයින් ඒගොල්ලෝ කියන්නේ මේක වෙනත් ප්‍රදේශ වෙනත් ජීවය පවතින තැනකින් ආපු අංචු මොනවා හරි කියලා. මොකද ඒගොල්ලෝ ගොඩක් ටෙස්ට් කරලා තිබ්බ මේ සම්බන්ධව විශේෂයෙන් මේක දූවිලි අංචු හරි මොනවා හරිද කියලා හොයලා බලන්න. නමුත් එහෙම කිසිම සාධකයක් හම්බ වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා මේ විද්‍යාඥ පිරිස කියනවා මේක වෙනත් ග්‍රහලෝක ජීවයක් පවතින ග්‍රහලෝකකින් හෝ වෙනත් ප්‍රදේශ වෙනත් ස්ථානයකින් පැමිණි දෙයක් කියලා. ඒ වගේම තව හම්බන්තොටට දිස්සලා තියෙන ත්‍රිකෝණය දුරේච්චයකට දිස්සලා තියෙන ත්‍රිකෝණයක් හැදී වස්තුවක්. ඒක තමයි මම අන්තිම උදාහරණ කියන්නේ දහන්නේ විදියට දෙන්නේ මේකේ කුඩා වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා මම ඒක විස්තර කියන්නම් වීඩියෝ එක අතරතුර මේකේ
මේකේ ටෙලස්කෝප් හම්බන්තොට මවුන්ට් කරලා තිබ්බ ටෙලස්කෝප් එකකට පේනවා මේ හතරස් හැඩැති වස්තුව. ඒකේ මැදදී මැද තියෙන කෝ එක චලනය වන වගේ පෙන්නලා තියෙනවා මේ ටෙලස්කෝප් එකට. මේක ගොඩක් ආන්දෝලනාත්මක සිදුවීමක් මේ වාර්තා වෙච්ච. මේක ගාල්ලටයි මාතරටයි හම්බන්තොට දිස්ත්‍රික්ක සේරටම වගේ පෙන්නලා තියෙනවා. විශේෂයෙන් මේවා තමයි ළඟදී සිදුවෙච්ච සහ අතීතයේ සිදුවෙච්ච විශාලතම ආන්දෝලනයක් ගෙන දුන්නු සිදුවීම් ඒලියන්ස් UFO සම්බන්ධව. ඉතින් ඔයගලන්ට මේ සිදුවීම් ගැන කොහොමද වාර්තා කරන්නේ සහ මේ ගැන තියෙන හැලුසිනේෂන්ස් ගැන මිළඟ